මහනුවර පැමිණියේ කුමන කරුණක් නිසාද? අපි අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීම අරමුණින් අද දවසේ සද්ධා මාලිකාව වඳින්නා. ඔය වගේම අපේ මහානා හිමිරුත්වය විශේෂයෙන් සඳහන් කරන දෙයක් තමයි පොලිස්පතිතුමනි රටේ තියෙන අපරාධ යම් කිසි වංචා දූෂණ මත්ද්‍රව්‍ය ඒ යම් කිසි අපරාධ මැඩලීම සඳහා විශේෂිතයන් පියවරක් ගත යුතුයි. පසුගිය සමයේ යුක්ති මෙහෙම ක්‍රියාත්මක වුණා. නමුත් දැන් පොඩි ඒක අඩුවක් දක්න ලැබෙන කියලා මහානායක අමාත්‍ය අපි සමග සඳහන් කළා. පොලිසිය දිගින් දිගටම මෙහෙයුම් වල නිරත වුණා. යුක්තිය මෙහෙයුම කියලා ඒට වැඩිය යම් කිසි ප්‍රමාණයකින් පොලිසි සමස්ත දෙපාර්මෙන්තුවේම තියෙන නිර්ධාරි සංඛ්‍යාව ඒ අරමුණට යොදවලා ක්‍රියාත්මක වුණා. ඒකෙදී ඒ ඒ අංශවල තිබුණ ඒ අංශ ක්‍රියාත්මක වීමේදී තිබුණ අඩුපාඩු අපි නිරීක්ෂණය කරා. ඒවත් නිවැරදි කරමින් ඉදිරියට පොලිසියට ලැබී තියෙන අනපනත් වලින් තියෙන ලැබී තියෙන බලතල අනුව පොලිසිය ඒ නිසි ක්‍රියාමාර්ග මෙහෙයුම් කටයුතු ඉදිරියේදී නොනවත්වා සිදු කළා. ඒ කියන්නේ යුක්තිය මෙහෙයුමද නැත්නම් වෙනත් ආකාරකින්ද? යුක්තිය මෙහෙයුම කියන එක ඒ මෙහෙයුමට දාගත්ත නමක්. නමුත් පොලිසියට මේ දක්වා කරපු පොලිස් ස්ථාන මට්ටමින් ඒ ඒ ස්ථානාධිපතිවරුන්ට වගකීම් පැවරලා තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න, මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්න, ඒ අවශ්‍ය අපරාධකරුවන් නීතිය රැහැට අසු කරගන්න. ඒවා නිරන්තරයෙන් සිදු කරනවා. ඒට වැඩිය වැඩි ප්‍රමාණයකින් සහ වෙනත් රාජකාරිවල යොදවල හිටිය නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමෙන් ඊට වැඩිය ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. අපිට දැන් දැනගෙන ලැබිලා තියෙනවා විශේෂයෙන් ප්‍රභු ආරක්ෂාව සඳහා යොදවා තිබු පොලිස් නිලධාරි විශාල ප්‍රමාණයක් නැවතත් පොලිස් රාජකාරිවලට අනුයුක්ත කරනවා කියලා එහෙම සිද්ධ වෙනවද? පොලිසියේ නිලධාරීන් හිඟයක් තියෙනවා. ඒ හිඟයට විකල්පයක් පිළිතුරක් විදිහට මේ දක්වා වෙනත් රාජකාරිවල යොදවා හිටින නිලධාරීන් ඒ අවශ්‍යතාවයේ මහජන සේවය නිසියාකාර ඉටු කිරීම සඳහා විශේෂයෙන්ම අපරාධ වැළැක්වීම සඳහා යොදා ගන්න කටයුතු කරනවා. ඒ වගේම අපිට යම් කිසි ආකාරයකින් විවිධ ආකාරයෙන් මේ දැනගන්න ලැබෙන වෙබ්සයිට් වලින් සමාජ මාධ්‍ය මගින් ත්‍රිවිධ හමුදාවසහ පොලිසිය අයත් යම් කිසි ආකාරයක මේවට සම්බන්ධයි කියලා. ඉතිහාසයේනම් ඒවැ සම්බන්ධකම් පැවතිච්ච අවස්ථා තියෙනවා. මොකද පොලිසිය ගත්තත් ත්‍රිවිධ හමුද ගත්තත් මේ ප්‍රජාවගේම කොටසක්. ඉතින් ඒ ප්‍රජාවගේම කොටසක් මේ අපරාධ වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණ වහම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරනවා. එයා ත්‍රිවිධ හමුදාවේද පොලිසියේද කියන එක අදාළ නැහැ. එයා සාමාන්‍ය අපරාධයකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ අපරාධය සම්බන්ධයෙන් ඒ පවතින නීති තත්ත්වයට ක්‍රියා කරනවා. අද මහජනතාවර වැඩ බලන පොලිස්පතිතුමා හැටියට දෙන්න පුළුවන් පණිවිඩයකුම මොකදස? පොලිසිය නිරන්තරයෙන් මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒත් එක්කම අපරාධ වැළැක්වීම, ඒ අපරාධ කරුවන් නීතිය රැහැනට ගැනීම, ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු නිසියාකාරව මෙහෙයවීම සිදු කරනවා. පොලිස් නිලධාරීන්ගෙන් මේ කාර්යභාරය ඉටු වෙන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු අපිට ලබා දෙන්න කියන දැනුම් දීම කරනවා. ඒ අවශ්‍ය කාර්යයන් මහජනයාට අවශ්‍ය ආරක්ෂාව, මහජනගේ ජීවිත හා දේපල ආරක්ෂාව පොලිසියට පැවරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී නොපමාව ගන්න කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් දැනටත් රජයේ වැඩ පිළිවෙලක් යටතේ ඉදිරියේදී මෙරට විධිමත්ව ඒ ස්ථානාධිපතිවරුන් හරහා ලංකාවේම පොලිස් ස්ථාන හරහා ඒ කටයුත්ත ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. මහජනතාවට වගේම පොලිස් නිලධාරීන්ටත් තියෙනවා යම් කිසි ගැටලු උසස් වීම සම්බන්ධයෙන් වගේම තව ගොඩක් ගැටලු මුහුණපාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා යම් කිසි පියවරක් ගන්නවා? පොලිසියේ යටිතල පහසුකම් වල දැඩි අඩුපාඩු තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඒ අවශ්‍ය අධිකාරීන් දැනුවත් කරලා තියෙනවා. නව රජය යටතේද ඒ දැනුම් දීම කරනවා. පොලිසියේ තියෙන නිලධාරීන්ගේ ගැටලු විශේෂයෙන්ම සුබසාධන පහසුකම් වල ප්‍රශ්න, නිලධාරීන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. තවත් ඉදිරියට තවත් හඳුනාගෙන ඒව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකර්ම අපි රජයට දැනුම් දීලා ඒ අවශ්‍ය සහන නිලධාරීන්ට ලබා දෙනවා. ලබා දීම තුළින් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරලා අපි මහජන සේවය පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා.